දකමින්නේ ඓතිහාසික පාතේවැට කපුලියද්දගේ ග්‍රාමයේ ගම් නම් වත්තරහා අද අපි කියන්නේ කපුලියද්දේ ග්‍රාමයේ නම හැදුන හැටි ඉතින් මේ කතාව දැනගන්න අම්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න එහෙනම් අපි හමු කපුලියද්දේ කතාව කපුලියද්දේ නම හැදුණා සාමාන්‍ය මතය ගැන කිව්වොත් ඒ කියන්නේ මිනිස්සු අතර තියෙන මතය ගැන කිව්වොත් දැන් ඔබහල ඇතිනේ හතරලියද්ද ගැන ඔබහල ඇතිනේ පූලියද්ද ගැන එතකොට මේ ලියදිවල කපු තිබ්බ නිසා කපුලියද්ද හැදුණා කියලා කියනවා එතකොට ලියදි කියන්නේ කුඹුරක කුඩා කොටස් දැන් කන්ද උඩරට එනකොට කුඹුරක කුඩා කොටස් හේල්මලි ක්‍රමයට තිබෙන නිසා ඒ කියන්නේ කුඹුරු හේල්මලි ක්‍රමයට පඩි පෙලක් ආකාරයට තිබෙන නිසා මේ ලියදි කියන ඒවා බොහොම කුඩා තියෙනවා හැබැයි රජරට පැත්තේ එහෙම නෙවෙයි අපේ කුඹුරකට හරියන්න එහෙ පැත්තේ ලියදි තියෙනවා ඒක තමයි සාමාන්‍ය මතය එතකොට කපුලියක් දැහැදිලා තියෙන්නේ කපු තියෙන ලියදි තිබ්බ කියන එක නිසා තමයි සාමාන්‍ය ජනතාව අතර තියෙන මතය කෙසේ වෙතත් කපුලියක්ද සම්බන්ධයෙන් ගවේෂණාත්මක අදහස වෙනස් නුගලියද්දේ බෝනෙක මහතාට අනුව මේ කපුලියද්ද කියන ග්‍රාම නිර්මාණය වෙලා තියෙන්නේ උඩරට රන් දෙනිගල සටන මෙහෙවපු කපුලියද්දේ මැතිඳු මේ ගමට පදිංචි වීමෙන් එට සාක්ෂි විදිහට මෙතුමා පෙන්වන්නේ මේ ගමේ પરම්පරා පරීක්ෂා කිරීමෙන් මුල්නාම් පරීක්ෂා කිරීමෙන් මේ ගමෙහි පදිංචි මේ ගමෙහි මුල් බැසගත් කිසිදු පවුලක් නොමැති වීම යන එතුමාගේ අදහස කපුලියද්දේ මැතිඳු විත් මෙහි පදිංචි නිසා කපුලියද්දේ ගම නිර්මාණය කියන එක ඒ වගේම මේ පිළිබඳ අධ්‍යයනය කරන හේවයිස්සේ වීරසිංහ මහතාගේ අදහසට අනුව ඌවේ තිබෙන කපුලියද්ද ගමෙහි වාසගම සහිත එහි වැඩවාසය කළ භික්ෂුන් වහන්සේ නමක් මේ ගමේ විත් පදිංචි වීමෙන් ඒ වාසගම සහිතව කපුලියද්ද කියන ග්‍රාමය නිර්මාණය වුණා කියන එක. ඔබේ ගමේ නව නිර්මාණය වූ බොහොම රසකතා ඔබ දන්නවා ඇති. ඒවා අපිට කියන්න. ඉතින් නම් ගම් වතහරහ අපි තවත් ගමක නමකින් හමු වෙමු.